සහතරේ සිට මේ මහානීය පින්කමේ කෝටප්‍රාප්තියට ලැබෙන්නට අපි සෝදානම්. එන් අනතුරුව අද ධර්මදේශනාව සඳහා වැඩම කොට වදාළ වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ විසින්ම තුන්යම් පුරාවට බුදුගුණ දේශනා කරන්නට සූදානම්ින් ඉන්නවා. ඒ කෝරගල මහා පින්බිමේ පැවැත්වෙන සර්වරාත්‍රික ධර්මදේශනයක් විදිහට. ඉතින් මේ මහා පින්කම් පිළිබඳත් අපි මතක් කළේ අද දවසේම ඔබට සූදානම් වන්නට කල් ඇතුව ඒ කෝරගල පොදබිම ගැන කතා කරද්දී කෝරගල පොදබිමේ මංගල ධර්මදේශනය අභිමංගල ධර්ම මණ්ඩපය තුල පවත්වන ලැබුවෙත් අපේ වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ. ඒ ධර්ම මණ්ඩපය තනි දායකත්වයෙන් ඉදි කරනු ලැබුවේ මාස්ටර් ගයිඩ් ආයතනයේ අපේ ආදරණීය මෑණියන්, ඒ තමයි දිස්නා වනිගසේකර මෑණියන්. එතුමියත් අද තම ආදරණීය ස්වාමියා චන්ද්‍රසේන වික්‍රමරත්න, අපේ පියතුමන්, ඒ වගේම මලින් දොදිත පුතුණුවන් ඇතුළු මාස්ටර් ගයිඩ් පිරිවර කොටගෙන මේ තල්වත්ත බොල්ලෑගල සුනන්දාරාම් විහාරස්ථානයට පැමිණ සිටින මොහොතේ නමස්කාර පූර්වකව වන්දනීය පූජනීය දේශකයන් වහන්සේ පිළිගනු ලබන අතරේ අද මේ මහා පින්කමේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ මාස්ටර් ගයිඩ් ආයතනයේ සභාපතිතුමිය ඇතුළු මේ පිරිස විසින්. ඒ බවත් මතක් කරන ගමන් අපි ධර්මානුශාසනව සඳහා ආරාධනා කරන්ටයි සූදානම් වන්නේ. සෑම සෙනසුරාදාවකම සිත්නෙත් අසපුවේදී ඔබේ දහම් පවස නිවාලන ගෞරවනීය දේශකයන්න් වහන්සේ, ගම්පහා බවුන් පැලස්ස නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට දැහැත් පිළිගන්වන්නට අපි ආරාධනා කරනවා. මාස්ටර් ගයිඩ් ආයතනයේ සභාපතිතුමියට, දිස්නා වනිගසේකර මෞතුමියට අපි සියලු දෙනාම එකමහඬින් සාදුකාරයක් ලබා දී ඒ ආරාධනය සිදු කරමු. ඒ ආරාධනය මතින් අපි ආරාධනා කරනවා වන්දනීය පූජනීය වල්පොල ගෞතම ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්මානුශාසනව සඳහා අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අපි අද උතුම් මේ ධර්මානුශාසනාව සහ සියලු පින්කම් සිදු කරනු ලබන්නේ උදා වෙන නව වර්ෂයට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ගෙවුණු වර්ෂයේ මිනිස්සු විඳපු මානසික වෙහෙස ඔයත් පින්වත්නි අපි දන්නවා වර්ෂයක් උදා වෙද්දී බලාපොරොත්තු වෙන්නේ අනේ මේ උදා වෙන වර්ෂය නම් එසේ නොවේවා කියලා. තේවන් වර්ෂයක් සුබදායි සෞභාග්‍යමත් වර්ෂයක් ඔය ඇත්තන්ට උදා කරවන්නට අදිස්ථාන කරගෙන ඒ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන අපේ පින්වත් මාස්ටර් ගයිඩ් ආයතනයේ සභාපතිනි කල්යාණ මිත්‍ර දිස්නා වනිගසේකර අම්මා සහ ඒ පවුලේ හැම දෙනාගේම දායකත්වයත් සමගින්
කැලණිය තල්වත්ත බොල්ලෑගල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ සිට නෙත්තෙෆෙම් ඔස්සේ සජීවීව මේ මොහොතේ සිදු කරන විශේෂ මහා පින්කම් මාලාවක උතුම් අනුශාසනාවයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් විහාරාධිපතිශ්වරයන් වහන්සේ විදියට වෙහෙස මහන්සි වෙලා බොහොම සංවිධානාත්මකව මේ වැඩසටහන ඔයත්තන්ට දායාද කරන්නට අනුශාසනා සපයන පූජනීය නම කියන්න අවසරයි අලුදෙණියේ සුමන රතන නායක මහා ස්වාමීන් වහන්සේ වරප්‍රදාන ගරුතර මහා සංඝරත්නයෙන් පළමුව අවසර. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඔයත්තන්ට මේ උදා වෙන නව වර්ෂයේ ඔබ හිතේ ඇති කරගෙන තියෙන ප්‍රාර්ථනේ තමයි අනේ මේ තියෙන ප්‍රශ්න කරදර මේ උදා වෙන වර්ෂේ නම් අපිට එන්න එපා. අපිට හරි සෞභාග්‍යමත් සැනසිලි වර්ෂයක් වෙන්න ඕන කියලා මිනිස්සු හිතේ ප්‍රාර්ථනා ඇති කර ගන්නවා මේ වෙලාවේ. ඔයත නිකන් හිතන්න පින්වත්නි, පුංචි කාලේ ඉඳලම කියන්නේ අපිට තේරෙන කාලේ ඉඳලම අපි අවුරුද්දක් අලුතෙන් එද්දි හැමදාම ඔය ප්‍රාර්ථනේ තියාගත්තේ සුබ නව වසරක් වේවා කිය කියනවා. දැන් අදත් මටත් සමහරු කිව්වා සුබ නව වසරක් වේවා හම්දුරණි කියනවා. ජීවිතේ කොච්චර අහලා තියෙනවද අවුරුද්ද ලබනකොට පින්වත්නි සුබ නව වසරක් වේවා කියලා අහගන්න ඒ ආශිර්වාදය හිතට සැනසීමක් දෙන බව ඇත්තයි. අලුත් නැවුම් බලාපොරොත්තුවක් හිතට දෙන බව ඇත්තයි. හැබැයි අවුරුද්ද ඉවර වෙනකොට හරිම තෙහෙට්ටුයි, හරි වෙහෙස කරයි, හරියට දවස ගෙවෙනවා වගේ. දවස උදේ පාන්දර අපිට හරි නැව්, ඉර උදා වෙන හිමිදිරිය හරිම නැව්. මිනිස්සු අපිට ඒ වෙලාවට සුබ උදෑසනක් කියලා කියනවා. ඒ දවස පටන් ගද්දි සුබ උදෑසනක් කියලා කියද්දි, සුබ දවසක් වේවා කියලා කියද්දි අපිත් බලාපොරොත්තු වෙනවා පින්වත්නි මේ දවස සුබ වෙයි කියලා. හැබැයි හොඳට බලන්න, මිනිස්සු ජීවිතේ දවස ගෙවද්දි හවස් වෙනකොට කොච්චර වෙහෙසයිද කියලා. හවස් වෙනකොට හරිම තෙහෙට්ටුයි, හරි වෙහෙසයි. ජීවිතෙත් ඒ වගේ. පොන්චි කාලේ අපි සෙල්ලම් වයසේ අපිට තිබුණා සුන්දර ළමා කාලයක්. හැබැයි ඒ සුන්දර ළමා කාලේ පහු කරගෙන එනකොට පින්වත්නි තරුණ වයසට ඇවිල්ලා මධ්‍යම වයසට ඇවිල්ලා ජීවිතේ ගත කරගෙන මහලු වෙනකොට මිනිස්සුන්ට ජීවිතෙත් හරි වෙහෙස කරයි. බලන්න හොඳට හිතලා, දවස ගෙවෙන විදිය, අවුරුද්දක් ගෙවෙන විදිය, ජීවිතේ ගෙවෙන විදිය මේ ඔක්කොම එකයි. ඒ නිසා අපි අවසානයේ දකින ඒ ඇත්ත, ඒ යථාර්ථේ ආරම්භෙදිම හංගන්න නැතුව ඔළුවේ තියාගන්න ඕනේ. හංගන්න හොඳ නැහැ. කොච්චර සුබයි කිව්වත්, කොච්චර සෞභාග්‍යයි කිව්වත් ජීවිතේ අපිට හැමතිස්සෙම හැලහැප්පිලි, අභියෝග, ප්‍රශ්න, පීඩා ඔක්කොම එක්ක යන්න වෙන්නේ කියන එක පින්වත්නි ආරම්භයේ ඉඳලා ඔළුවේ තියාගන්න මනුස්සයා, ඒක අමතක කරන්න නැති මනුස්සයා ඒකට හැඩ ගැහෙන්න උත්සාහ කරනවා.
අභියෝග ප්‍රශ්න ගැටලු පීඩා එනකොට පින්වත්නි ඒවට හැංගෙන කෙනා ඒවා බොරුවට හංගලා හිනාවෙන් මිනිස්සුන්ව රවට්ටුවට සෞභාග්‍යයි සුන්දරයි කියලා අපි එළියට රැවට්ටුවට ඇත්ත යථාර්ථයට පීඩා විඳින්නේම හංගන මිනිසයා කියන එක අමතක කරන්න එපා. එයා අකමැතිනේ ඒකට. එයා ප්‍රශ්න වලට අකමැති, අභියෝග වලට අකමැති. ඔබ හොඳට බලන්න මේ ගිවිච්ච වර්ෂය ඇතුලේ කොච්චර ප්‍රශ්න, පීඩා, ගැටලු, අභියෝග ආවද? අපි කවුරුත් ඒවට කැමති නැහැ. පින්වත්නි, අපි ඒවට අකමැති නිසාම අපි කැමති ඒව හංගලා බොරුවට ඔපේට නෑ නෑ හරි සුන්දරයි කියලා හිතන්න. හැබැයි හිතුවට මෝන දෙන්න වෙන්නේ මර ප්‍රශ්න වලට, අභියෝග වලට. අන්නේ හංගන මිනිසයා දුක් විඳිනවා. හංගන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දැනගෙන. ඒකට කියන්නේ යථා භූත. ඇත්ත తత్వේ ඇත්ත වශයෙන්ම දැනගෙන ඒකට කොහොමද මෝන දෙන්නේ කියන එක අවබෝධ කරගන්න කෙනා සතුටින් ඉන්නවා. ඒ අවබෝධයට සතුට ගෙනත් දෙනවා. ඒ නිසා අපි මේ දේශනාවේදී පින්වත්නි ඔය ඇත්තන්ට අවබෝධයක් උදා කරන අනුශාසනයක් මේ කෙටි වෙලාවේ කියලා දෙන්න හිතුවේ. අද මම කියලා දෙන්න ලස්සන සූත්‍රයක් මේ දේශනේ සංයුත නිකායේ තියෙන්නේ. මේ සූත්‍රේ නම කියන්න කලින් ඔයත්තන්ට මම මෙහෙම දෙයක් කියන්නම්. ඔබට දැනෙනව නේද මේ කැලෙන්ඩරේ දින දර්ශනේ මාරු වෙනකොට ඒක ජීවිතේට යම්කිසි අර නැවුම් කිරීමක් වෙනවනේ නේද? දවස මාරු වෙන එක ජීවිතේට යම්කිසි නැවුම් බවක්. දැන් ඔබ හිතන්න ඉර බැහැලා ගිහිල්ලා රාත්‍රිය උදා වෙලා මිනිස්සුන්ට නිදා ගන්න කාලයක් ඇවිල්ලා ආපහු අවදි වෙලා හිරු උදා වෙලා අලුතෙන් දවසක් පටන් ගන්නවා කියලා වැඩපිළිවෙලක් තිබුණ නැත්තම් අපේ තමු මිනිස්සුන්ට නිදිය ගන්නවා කියලා එකක් නැහැ. හරි, නිදිය ගන්නවා කියලා එකක් නැහැ. ඉර බහිනවා කියලා එකක් නැහැ. හිරු උදා වෙනවා කියලා එකක් නැහැ. කොයි වෙලාවෙත් දවල් කාලේ වගේ ආලෝකේ තියෙනවා. ඉපදිච්ච දා ඉඳලා එකම විදියයි. අපි නිකන් හිතමු කැමති වෙලාවක ඔන්නම් නිදා ගන්නවා. එහෙම රෑ නිදා ගන්නවා කියලා රෑ කියලා එකක් නැහැ. දහවල් තියෙන ස්වභාවයෙන් මුළු ඉපදිච්ච දා ඉඳන් මේ වෙනකන් එක දිගටම ආවේ එකම විදියට කියමු. එපා වෙන්නේ නැද්ද? එකම විදියට එනවා නම් එපා වෙනවද නැද්ද? පින්වත්නි, අර ඉර බැහැලා ගිහිල්ලා මිනිස්සුන්ට විවේක ගන්න වෙලාවක් දීලා නිදා ගන්න වෙලාවක් හම්බෙලා වැඩ නවත්තලා මිනිස්සු ආපහු අලුතෙන් වැඩ පටන් ගන්නකොට නැවුම් දවසක් විදියට ඒක තමයි මේ ජීවිතේ පවත්වගෙන යන්න තියෙන පහසු විදිහකට හැදෙ ගොඩ නැගිලා ස්වභාව ධර්මයෙන් දීලා තියෙන එක දායාදයක් කියලා තියෙන පින්වත්නි. ඒ වෙනස් වීම. ඒ වෙනස් වීම නොවුනා නම් ඒක එක පැත්තකින් බලද්දි මහා පීඩනයක්, දුකක්. මේ අවුරුද්ද බෙදාගෙන තියෙන එකත් එක අතකට බැලුවම ඒ වගේ. වෙනස් වීම, නැවුම් වීම. අපි අන්න ඒක ආදර්ශයට අරගත්ත සූත්‍රයක් අද ඔබට කියලා දෙනවා. මේ සූත්‍රයේ පෙන්වන නැවුම් වීම, අලුත් වීම තියෙන්නේ ජීවිතේට. මිනිස්සුන්ගේ ජීවිතෙත් පින්වත්නි තමන් කරන දේවල්, තමන් කියන දේවල්, තමන් හිතන විදිහ එකම විදිහට එනකොට ඒක හරියට අර මං කිව්වේ දවස එක විදියටම යනකොට එපා වෙනවා කියලා. දැන් ඔබ හිතන්න දවසට පැය 24ක් නැතුව අපි හිතනවා ටිකක් තව පැය ගාන වැඩි වුණා නම්, ගොඩක් වැඩ කරන අයට හිතනවා තව කාලෙ වැඩි වුණා නම්
මිනිස්සු සතුටුයි සමහරු සමහරුන්ට කාලේ වැඩියෙන් තියෙන එක කරදරයි ඔබ නිකන් හිතන්න පිගවත්දී අපේ ජීවිතේ දහවල් කාලයට අවුරුදු 10ක් විතර තියෙනවා කියලා දවල් කාලේ කියන එකට දවල් කාලේ කියන එකට අවුරුදු 10ක් විතර තියෙනවා වැඩ 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 කිසිම විවේකයක් නැහැ අවුරුදු 10ක් එක දිගට දවල් කාලේ ඔබට එතකොට තේරෙයි මොනතරම් තෙහෙට්ටුයිද කියලා අර රාත්‍රිය උදා වෙලා හිරු නැගගෙන එනකොට දවස වෙනස් වෙන එකෙන් ජීවිතයට දෙන සතුට අපිට පුළුවන් නම් අපේ කායික ක්‍රියා අපේ වාචසික ක්‍රියා අපේ මානසික ක්‍රියාවලටත් පුරුදු කරගන්න හරිද ඒ කියන්නේ අපි කරන දේවල් අපි කියන දේවල් අපි හිතන දේවල් වලටත් පින්වත්නි ඒ වගේ නැවුම් කරන්න ෆ්‍රෙෂ් කරන්න රීෆ්‍රෙෂ් කරන්න අපිට පුළුවන් නම් අන්න ඒ බලාපොරොත්තු හදන වටින සූත්‍රයක් කියලා දෙන්නේ සංක ධම සූත්‍රය මොකද සූත්‍ර නම සංක ධම මේ සූත්‍ර හරි වටින සූත්‍රය මිනිස්සු ලෝකේ කාතිනුත් වැරදි වෙනවා කෙනෙක් බහලා තියෙනවා පිගතින් ලෝකයේ මිනිස්සු අතින් වැරදි වෙනකොට අපි පිළිගන්න දෙයක් ඒ මිනිස්සයාට වරද හදාගන්න ඉඩ දෙන්න ඕනි කියලා වරදක් වෙච්ච මිනිසෙක්ට ඒ වරදින් මිදෙන්න ඉඩක් දෙන්න ඕනි කියලා සමහර මිනිස්සු කැමති පින්වත්නි ඒකෙන් මිදෙන්න මට සමහර අය කතා කරලා එක එක මහත්තයෙක් මේ ළඟදී පිටරට ඉඳලා මට කතා කරනවා අපේ හාන්දරෝනේ මම රැකියාවට යනකොට මං නැවතිලා ඉන්න ස්ථානේ ඉන්න යාළුවෝ ටික ඔක්කොම බොනවා හොඳටම හාන්දරෝනේ මාත් ඒ නිසා ඒවට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ හරියට බොන්න මට තේරෙනවා මම හොයන සල්ලි හරියට නාස්ති කරනවා මං බොන්න යාළුවොත් එක්ක මට බොන එක නවත්ත ගන්න ඕනේ හාන්දරෝනේ මම මොනවද කරන්න ඕනේ මේ මහත්යාගේ හරිම අහිංසක ඉල්ලීම මම එයාගේ උනන්දුව තියනවාද කියලා බලන්න එයාට දුන්නා මේ වෙන වෙලාවක් මට ඒ වෙලාව ඇත්තටම කතා කරන්න වෙලාව තිබුණේ නැහැ මම කොහොම මට මෙන්න මේ වෙලාවට කතා කරන්න මට චුට්ටක් මේ වෙලාවේ කතා කරන්න අපහසුයි මට ඒ වෙලාව ඇත්තටම අපහසුකම තිබ්බ කතා කරන්න වැඩ ගොඩක හිටියේ වෙලාවක අපහසු වෙලාවක ඉතින් දුන්න වෙලාව එයා නැවත මට කතා කරා. ඊට මට එක දෙයක් තේරෙනවා. ඇට ඇත්තටම ඕනකමක් තියෙනවා මේ වරදින් මිදෙන්න. මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි, තමන් අතින් වරදක් වුණාට පස්සේ ආයේ පස්සේ වරදට පසුතැවෙනවා. සමහර වෙලේ වරද කරගෙන යන අතරේ එයාට ඕනකමක් එනවා මම මේකෙන් මිදෙන්න ඕනේ. සමහරු ඉන්නවා වරදින් මිදෙන්න ඕනේ කියලා ඕනකමක් නැහැ ලෝකෙට බොරුවට මිදෙනවා කියලා පෙන්න යටින් ඒකම දිගටම කරගෙන යන තමන්ටම වංචාකාරී මිනිසුත් ඉන්නවා මම කියන්නේ අවංක අය ඉන්නවා වරදින් ඇත්තටම මිදෙන්න ඕනේ කියන ඕනකම තියෙන ඒ අතරින් තව පිරිසක් ඉන්නවා තමන් වරදින් මිදිලා තමන් කරගෙන ආපු යම් කිසි වරදකින් මිදිලා හැබැයි ආ ඉස්සර කරපු දේ ගැන පසුතැවෙනවා. ඒ සමහරු එහෙම අය කතා කරනවා. පසුතැවෙනවා මං ඒ කරපුවට පෙරේතෙක් වෙයි. මං ඒ කරපුවට නිරේයයි. තමන් කරපු වැරද්දට පසුතැවෙන මිනිස්සු අපින්වත්නි. ඇත්තටම කොහේ ඇයිද මරණින් පස්සේ? තමන් අතින් අතීතයේ වරදක් වුණාට එයාට වර්තමානයේ පසුතැවෙන්නේ නැතුව මෙතන නිදහස් වෙන්න පුළුවන්ද? පුළුවන් නම් මොකක්ද ඒකට ක්‍රමය? සරලවම කිව්වොත් පින්වත්නි අපි මේ කැලණියේ
තල්වත්ත ප්‍රදේශයේ මේ දේශනේ සිද්ධ වෙන්නේ බොල්ලෑගල පන්සලේ කැලණිය කියලා නම ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානේ මිනිස්සුන්ට තියෙන කතාවක් උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියලා කතාවක් ඒ කියන්නේ මිනිස්සු හරි කැමති කරපු පව් මොනවෙන් හරි ගෙවන්න ඒක දෙවියන් ළඟ ආඥා කරලා හරි ඉල්ලීම් කරලා හරි මොනව හරි කරලා කරන්න පුළුවන් නම් මිනිස්සු ඒක හරි කරන්න කැමතියි සමහරු කිව්වොත් එහෙම මෙන්න මේ ටික කරන්න එතකොට පව් ගෙවන්න පුළුවන් කියලා එයා ඕන දෙයක් කරන්න කැමති මිනිස්සු ඉන්නවා ඔබ අහලා ති සීතාවක රාජසිංහ කියන රජතුමා සීතාවක රාජසිංහ රජතුමා පෙන්වත්නි තාත්තව මැරුවා තාත්තා මැරුවට පස්සේ මෙයාට ආරංචි වුණා තාත්තා මරණ එක ආනන්තරේ පාප කර්මයක් කියලා නිරේ යන්න වෙනවා කියලා ඊට පස්සේ සීතාවක රාජසිංහ රජතුමා ගිහිල්ලා හාමුදුරුවරුන්ගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලා මට ක්‍රමයක් කියන්න තාත්තා මරපු මේ ආනන්තරේ පාප කර්මයෙන් මිදිලා ලබනාත්ම මට නිරේයන් නැති වෙන්න මම මොනවද කරන්න ඕනේ කීයක් වියදම් වුණත් කමන්නේ මම ඕන දෙයක් කරන්න මට කියන්න හාමුදුරනේ මොකද කරන්න ඕනේ පින්වත්නි හාමුදුරුවෝ ඉතින් අවංකයිනේ මේ මිනිස්සයා මේවම කියනකොට ඕන විදියකට අන්දන්න පුළුවන් ඕන දෙයක් වියදම් කරන්න කැමති නිරේයන එක නිදහසෙන් හාමුදුරුවන්ට එහෙම ඒව නැහැනේ හාමුදුරුවෝ අවංකවම ඇත්ත කිව්වා රජතුමනි ආනන්තරි පාප කර්මයක් වෙච්ච කෙනෙකුට ස්ථිරවම නිරේ උපදින්න සිද්ධ වෙනවා ඒකෙන් ගැලවෙන්න මොනවත් කරලා බෑ කිව්වා හාමුදුරුවෝ කීප දෙනෙක් ළඟටම සීතාවක රාජසිංහ රජතුමා ගිහිල්ලා අහනවා අහන අහන තැන පෙන්වාති දෙන එකම උත්තරය ඕක ඊට පස්සේ රජුරවන්ට තරහ ගියා රජුරෝ හිතුවා යකු කරපු පවකින් ගැලවෙන්න බැරි නම් ක්‍රමයක් නැත්තම් බුද්ධ ආගමෙන් ඇති ඵලය මොකටද කියලා රජුරෝ හිතාගත්තා මම මේ කෙහෙල්මල් බුද්ධ ආගම අතාරිනවා අන්න එහෙම තරහෙන් එයා හිතාගෙන ඉන්නේ නැති බුදුහාමුදුරුව විසින් කර්ම කියලා එකක් හදලා විපාක කියලා එකක් හදලා ඒවැම් මිදෙන්න ක්‍රම හදලා තියෙනවා කියලා. කර්මය කියන එක බුදුවරු හදපු එකක් නෙමෙයි ඒක ලෝක ස්වභාවයක්. ඒ කර්මෙට විපාකයක් ලැබෙනවා කියන එක බුදුවරු හදපු එකක් නෙමෙයි ඒක ලෝක ස්වභාවයක්. වී වැපුරුවොත් ලැබෙන්නේ වී මුං වැපුරුවොත් ලැබෙන්නේ මුං කෞපි වැපුරුවත් ලැබෙන්නේ කෞපි කියන එක ලෝක ස්වභාවයක්. ඒක කවුරුවත් ඔය තමන්ට ඕන විදිහට කරපු එකක් නෙමෙයි පින්වත්නි. එතකොට සීතාවක රාජසිංහ රජතුමාට දැන් අවශ්‍යයි තාත්තා මරපු පවෙන් ගැලවෙන්න මොනවා හරි කරන්න. සීතාවක රාජසිංහ රජතුමා මොකද කරේ? අනබෙර ගහලා යව්ව රට පුරාම පණිවිඩයක් මොන ආගමේ හරි තියෙනව නම් මාව මේ පවෙන් ගලවන්න මං ඒ ආගම හිට වැළඳ ගන්නවා. පින්වත්නි රටේ නායකයා ඒ ස්ථාවරයට එනකොට කපටි ආගමික පූජකවරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. අරිට්ටකී වෙඬු කියලා පූජකෙක් රජුරවන්ට කිව්වා රජතුමනි හරි සරල දෙයක් කරන්න තියෙන්නේ ඔබතුමාට මේක මහ ලොකු දෙයක් නෙමෙයි අශ්වමේධ යාගයක් කරන්න ඕන අශ්වය මරලා තෙල් අරගෙන යාගයක් කරන්න ඕනේ අශ්වය විශාල ප්‍රමාණයක් ඒ අශ්වයන්ව මරලා අශ්ව තෙල් වලින් පින්වත්නි අශ්වමේධ යාගය කියන යාගය කරලා රජුරවන්ට කිව්වා දැන් රජතුමනි ඔබතුමා මේ පවෙන් නිදහස් ඔබතුමා දැන් නිරයන්නේ කිව්වා මේ මෝඩයා අර තාත්තා මරපු පවෙන් ගැලවෙන්න කියලා විශාල අශ්ව ගානකුත් මැරුවා ඒ අස්සේ අරිට්ටකේ වෙඬුකේ කීමට පන්සල් ගිනි තියතිය හාමුදුරුවරුන්ව අපවත් කර කර විශාල පව් ප්‍රමාණයක් කරගත්ත මිනිසෙක් පවෙන් ගැලවෙන්න කියලා තව තවත් පව් වලට වැටෙනවා මිනිස්සු
ඔය සිරිපාදේ පවා ඒ කාලේ පෙන්වා දී සින්නක් කර ලියලා දුන්නා හරිට කෙවෙන්න උට පලිගත්තා දැන් නිරේ හොඳට පැහැෙනවා මිනිස්සුන්ට පවෙන් ගැලවෙන්න ඕන නම් කරපු පවකින් ගැලවෙන්න ඕන නම් ඒවට බුදුහාමුදුරුව පෙන්නපු ක්‍රම තියෙන වටිනා සූත්‍ර අතර එක සූත්‍රය තමයි මේ සංකදම සූත්‍රය. තමන් කරපු අකුසල් ගෙවන්න ක්‍රමයක් මේ සූත්‍රය තියෙනවා සංකදම සූත්‍රය. අපි මේ උතුම් සූත්‍රය මන් දන්නවා මේ වෙලාවේ කියාදෙදි මේක අහන්න රටේ ඉන්න බොහෝ දෙනා අතරේ බොහොම උවමනාව තියෙන පිරිසක් ඉන්නවා. මොකද මේ ධර්මය අහන බොහෝ දෙනා අතරේ සමහරලාට අතීතය තමන් අතින් වෙච්ච වැරදි නැතුව නෙමෙයි. දැන් උදාහරණයකට බිම්බිසාර රජතුමා ගමු. බිම්බිසාර රජතුමා සෝතාපන්නයි. එතුමා හරි පින්වන්ත රජෙක්. හැබැයි පින්වත්නි එතුමා ධර්මයට එන්න කලින් හරිම සල්ලාලයි. ඔය බිම්බිසාර රජතුමා ගැන අපේ හිතේ හරි පූජනීය හැඟීමක් තියෙනවානේ. හරිම ධාර්මික රජෙක් කියලා. වෙයි එතුමා ඒ ධාර්මිකුනේ ධර්මයට ආවට පස්සේ බුදුහාමුදුරුවන්ව මුණ ගැහුණට පස්සේ බුදුහාමුදුරුව හම්බෙන්න කලින් බිම්බිසාර රජතුමා පින්වත්නි හරියට සල්ලාලකමේ ගියපු කෙනෙක්. නගර සෝබිනියන්ට දරුවෝ ඉන්නවා එතුමට දාව ලැබිච්ච. සමහර වෙලාවට යක්ෂයන්ගෙන් උදව් අරගෙන වෙන රාජ්‍යවලට යනවා තමන්ට ප්‍රිය නගර සෝබිනියෝ හොයාගෙන යක්ෂයන්ගේ උදව් අරගෙන. ගොඩාක් සලල් ජීවිතයක් ගෙවපු එතුමා ධර්මයට ආවට පස්සේ පින්වත්නි දෙවියන් අතර උපදින සුගතිය උපදින පුණ්‍යවන්ත කෙනෙක් බවට පත් වෙන්න දක්ෂ වුණා. දන්න ධර්මාශෝක රජුරෝ ගත්තත් ධර්මයට එන්න කලින් හොඳ කෙනෙක් නෙමෙයි. තුමා හොඳ නැහැ. තුමාට චණ්ඩාශෝක කිව්වේ. ඉතින් ඕන කෙනෙක් අතරේ බනහන්න කලින් මිනිස්සු අතින් වෙච්ච වැරදි තියෙනවා. මේ වෙලාවෙත් මේ දේශනේ අහන ඔබ බොහෝ දෙනා අතරේ පින්වත්නි අතීතයේ වෙච්ච නොඑක් වැරදි අඩුපාඩු අකුසල් මතක් වෙන්නේ නැති. ඉස්සර මම මෙහෙම කරානේ. මොනවා වෙයිද ඒවට? මං ඒව කොහොම ගෙවන්නද? මට ඒවට නිරේ යන්න වෙයිද? මට ඒවට තිරිසන් ලෝකෙ යන්න වෙයිද? හැම තිස්සෙම මිනිසුන්ට පීඩනේ තියන අය ඉන්නවා. අපි බලමු මේ සංකදම සූත්‍රය පින්වත්නි ඔය ප්‍රශ්නෙට වටින උත්තරයක් තියෙනවා. එක පැත්තකින් කැලණිය නිසාත් මම මේ සූත්‍රය තෝරගත්තේ. ඇයි ඉතින් කැලණිය හෙනකොටම මේ උපන්දා ඉඳන් කරපු පව් ගෙවන්නනේ කතාව. ඉතින් මේ සූත්‍රය තමයි ක්‍රමයේ තියෙන්නේ. කරපු පව් ගෙවන්න සංකදම සූත්‍රය ක්‍රමයේ තියෙනවා. අනිත් පැත්තෙන් මට හිතුණා දැන් අවුරුද්දක් ගෙවිලා අලුතෙන් අවුරුද්දක් එනවනේ. අලුත් අවුරුද්ද එනකොට මිනිසුන්ගේ ජීවිතේ අලුත් ඇඳුම් අඳින්න බලනවා. අලුතෙන් තීන්ත ගන්න බලනවා ගෙදරට. අලුතෙන් කැලෙන්ඩර් එකක් කියනවා. අලුතෙන් හට්ටි ගෙනල්ලා අලුතෙන් කිරි උතුරන්න බලනවා. මිනිස්සු අලුත් වෙන්න කියලා බලනවා. පින්වත්නි තීන්ත ටිකෙන් හරි හට්ටියෙන් හරි ඇඳුමෙන් හරි නෙමෙයි අලුත් වෙන්න බලන්න ඔබ ජීවිතේ තමන්ගේ තියෙන සිතුවිලි වලින් අකුසල සිතුවිලි වලින් අලුත් වෙන්න බලන්න. ඒ අකුසල සිතුවිලි දුරු කරගත්ත පිරිසිදු කුසල සිතුවිලි වලට එන්න බලන්න. සමහරව එහෙම ප්ලෑන් කරන් ඉන්නවා මම 2021 ඉඳලා බොන්නේ මේ 2022 ඉඳලා බොන්නේ. එහෙම කියන්නේ සමහර මම මේ 31 අද තමයි වැඩි අන්තිම බොන දවස. හෙට ඉඳලා බොන එක නවත්තනවා. එහෙම ඉන්නවා සමහරු කියනවා. හැබැයි ඔය කවදාකවත් එහෙම කරන්න බෑ. එහෙම වෙන්නේ නෑ. එයා දවස් දාගෙන මේ දවසේ ඉඳලා කරනවා කියන මිනිස්සයට කරන්න බෑ. මම දැන් ඉඳලා හැදෙනවා කියන මිනිස්සයා හැදේ. ඉතින් ඉඳ දැන් ඉඳලා හැදෙන මිනිස්සයාට හරි අද 31නේ. අද ඉඳලා හැදෙමු මේ දේශනේ අහලා. කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මම අවුරුද්ද මාරු වෙනවා වගේ මගේ ජීවිතෙත් වෙනස් කරගන්නවා කියලා මේ සංකදම සූත්‍රයේ ඔබට උදව්වක් වේ. නිගණ්ඨනාත පුත්තගේ ගෝලෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ කැවිල්ල දවසක්
ඒ නිගණ්ඨ ධහම ගැන සාකච්ඡා කරා. මේ සූත්‍රේ පටන් ගන්න එතනින්. ඒ සාකච්ඡාවෙන්. බුදුහාමුදුරෝ ඒ නිගණ්ඨ ශ්‍රාවකයාගෙන් අහනවා ඔබේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය මොකද්ද? එතකොට කියනවා අපේ නිගණ්ඨනාත පුත්තයන් වහන්සේ අපිට කියනවා යමෙක් ප්‍රාණඝාත කරනවා නම් ඔහු ඒකාන්තයෙන් අපාය යනවා. ඔහු ඒකාන්තයෙන් නිරය යනවා කියලා අපිට කියනවා කිව්වා. කවුද මේ කියන්නේ? නිගණ්ඨනාත පුත්ත. නිගණ්ඨනාත පුත්ත ආයි කියනවලු යමෙක් හොරකම් කරනවා නම් යමෙක් හොරකම් කරලා තියනවා නම් එයා ඒකාන්තයෙන් නිරය යනවා. ඒකාන්තයෙන් අපාය යනවා කියනවලු. කවුද කියන්නේ? නිගණ්ඨනාත පුත්ත. එයා කියනවලු යමෙක් වැරදි කාම සේවනය කරලා තියෙනවා නම් එයා ඒකාන්තෙම නිරේ යනවා අපාය යනවා. යමෙක් බොරු කියලා තියෙනවා නම් ඒකාන්තෙම එයා නිරේ යනවා අපාය යනවා. එහෙම කියනවලු නිගණ්ඨනාත පුත්ත. යමෙක් මේක බහුල වශයෙන් කරනවද ඒ බහුල වශයෙන් කරන ප්‍රමාණයට අනුව එයා නිරේ යනවායි කියලා කියනවලු. දැන් ඔයගොල්ලෝ මට කියන්න නිගණ්ඨනාත පුත්තත් එතකොට අපාය ගැන කතා කරලා නිරය ගැන කතා කරලා ප්‍රාණඝාත හොරකම් වැරදි කාම සේවන මොසාවාද ගැන කතා කරලා කියලා හිතනවා නේද? කෙනෙකුට ඕක හිතෙනකොට හිතෙයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයයි නිගණ්ඨනාත පුත්තගේ ධර්මයේ බලන් ගියාම එකයි නේ කියලා. ඇයි මිනිස්සු හිතාගන්නේ බුදුහාමුදුරුවොත් හත්තු මරන්න එපා හොරකම් කරන්න එපා කියන එක කියන්න තමයි බුදු වෙලා තියෙන්නේ කියලා. බුදුහාඳුරුවන්ගේ පරම දර්ශනීය මේ පන්සිල් කියලා හිතාගෙන ඉන්නේ සමහරු. අදටත් ඉන්නවා මිනිස්සු කොයි ආගමත් එකයි කියන. එහෙම අය ඔය නිගණ්ඨනාත පුත්ත හිටපු කාලේ හිටියානම් කියයි නිගණ්ඨනාත පුත්තත් අපාය ගැන කියනවා නිරය ගැන කියනවා කොයි ආගමත් එකයි කියයි. හැබැයි පින්වත්නි නිගණ්ඨනාත පුත්ත ඔය කියපු වචන ටික අතිශයින්ම දරුණු අතිශයින්ම මිත්‍යා දෘෂ්ටික කතාවක්. යමෙක් ප්‍රාණඝාත කරලා තියෙනවා නම් ඔහු අපාය යනවා නිරය යනවා කියන කතාව තද්ද මිත්‍යා දෘෂ්ටිය. යමෙක් හොරගම් කරලා තියෙනවා නම් ඔහු අපාය යනවා නිරය යනවා කියන එක නිගණ්ඨනාත පුත්තගේ දේශනාව පින්වත්නි බුදුහාඳුරු අනුමත කරේ නැහැ. දැන් ඔබට ප්‍රශ්නයක් එයි. ඒ බුදුහාඳුරුත් ඒවනේ කියලා තියෙන්නේ කියලා. දැන් මේක සම්පූර්ණ කතාව දෙකක්. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි සත්තු මරපු හැම කෙනෙක්ම අපාය යනවා නිරේ යනවා නම් යමෙක් සත්තු මරලා තියෙනවා නම් එයා අනිවාර්යෙන් නිරේ යනවා අපාය යනවා කියනවා නම් ඔබ නිකන් හිතන්න මිනිසු කාගේ අතින්ද කියලා හිතන්නකෝ සතෙක් මැරලා නැත්තේ. පුංචි කාලේ හරි අඩුතරමේ මදුරුවෙක් හරි මරපු සමහරලාට අද හොඳට සිල්වත් මිනිස්සු ඉන්නවා. හැබැයි අතීතේ බැලුවොත් ඒ මොනතරම් සත්තු මරලා තියෙනවා. දැන් නිගණ්ඨනාත පුත්තගේ කතාවට අනුව සත්තු මරුවාද ජීවිතේ කවදා හරි දවසක කිසි කතාවක් නැහැ නිරේ. මිත්‍යා දෘෂ්ටිය. බුදුහාඳුරෝ ගැන එක එහෙම වෙනවා නම් හැමෝම නිරේ යන්න ඕනේ. බොරු කියලා ජීවිතේ කවදා හරි දවසක නිකන් හරි බොරුවක් කියවලා තියෙනවා නම් කෙනෙක් අතින් එයා දැන් මොනවා කළත් වැඩක් නැහැ නිගණ්ඨනාත පුත්තගේ ධර්මයට අනුව නිරේ. අනිත් එක යා එතෙන්ද කියන එක වැඩියෙන් කරන වෙලාවට අනුව ඒ කරන කාලයට අනුව තමයි යා නිරේ යන්නේ කියලා. බුදුහාඳුරෝ ඒක පෙන්නනවා ඒක ඇත්තනම් නිරේ යන්නේ කවුරුවත්. ඒ පින්වත්නි සතෙක් මරන මිනිසෙක් ගත්තොත් මේ මිනිසයා දවස පුරාම පැය 24ම සත්තු මර ඉන්නේ නැහනේ. එයාගේ දවසේ වේලාව වෙන් කරලා බැලුවොත් මරණ වේලාව සහ නොමරණ වේලාව කියන එක ගත්තොත් නොමරණ වේලාව වැඩි. හොරෙක් ගත්තොත් වෘත්තියම හොරකම නම් වෘත්තිමය හොරාටත් හොරකම් කරන වේලාව සහ හොරකම් නොකරන වේලාව ගත්තොත් එහෙම නොකරන වේලාව වැඩි දවසේ. වැරදි කාම සේවනය කරන මිනිසෙක් ගත්තොත් පුරුද්දක් විදියටම වැරදි කාම සේවන කරනවා නම් තමන්ගේ බිරිඳ හෝ තමන්ගේ ස්වාමියා ඉක්මවා වෙනත් කාන්තාව වෙනත් පුරුෂයන් හොයාගෙන යන මිනිසෙක්
පුරුද්දක් විදියටම ගියත් පින්වත්නි ඒ මිනිස්සයා ඒ අදාළ වරද සිද්ධ කරන මොහොතේ කාලය ගත්තොත් ඒ කාලයට වඩා ඒ වරද නොකරන කාලේ දවසේ වැඩි බොරු කියම ගත්තත් බොරුවක් කියන මිනිස්සෙගේ බොරුව කියවෙන ගත වෙන වෙලාවට වඩා බොරු නොකිය ඉතින් එහෙම බැලුවම වැඩියෙන් වෙන්නේ මොකද්ද ඒකට අනුවයි නිරේ යන්නේ නම් කවුරුවත් නිරේ යන්නේ නැහැ කිව්වා නිගණ්ණාද පුත්ත කියපෝ හැම පැත්තෙම තරකානුකූලව ප්‍රශ්න බුදුහාඳුරෝ එක දෙයක් එතෙන්දි කියනවා යම් කිසි කෙනෙක් එවැනි සාස්ෘ වචනයක් පිළිගත්තොත් එවැනි සාස්ෘ වචනයකට පැහැදුනොත් එයා මොකද වෙන්නේ එයා හිතනවා මගේ සාස්ෘන් වහන්සේ කියලා තියනවා සත්තු මරපු කෙනෙක් ඒකාන්තයෙන් නිරේ යනවා කියලා මගේ අතින් අතීතේ සත්තු මැරලා තියනවා එහෙනම් මං ස්ථිරවම නිරේ යන්නේ කියලා එයා දෘෂ්ටියකට එනවා එයා දෘෂ්ටියකට එනවා මං එහෙනම් නිරේ යනවා එතකොට පින්වත්නි මේ මිනිස්සයා ඒ දෘෂ්ටිය නිසාම බුදුහාඳුරෝ කියන නිරේ යනවායි කියලා මෙන්න මේක හොඳට ඔළුවට ගන්න මෙතන හරි හිතන්න ඕන දෙයක් සතෙක් මැරුණ පමණින්ම ස්ථිරවම නිරේ යනවාමයි කියලා කෙනෙක් හිතට ගත්තොත් අපාය යනවාමයි කියලා ස්ථිරව හිතට ගත්තොත් එයාට කොහොමත් නිරේ යන්න වෙනවා මොකද ඒ දෘෂ්ටිය නිසා ඒ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය පින්වත්නි සතෙක් මැරුණ පමණින් මේ මිනිස්සයා නිරේ යන්න ඕනේ නැහැ එයාට පුළුවන් සත්තු මැරීමේ වැළකින්න වැලකීමක් කියලා එකක් තියෙනවා වැලකිච්ච මිනිසයා අන්නේ ඒ ආයති සංවරයට එනකොට යමෙක් වරදක් කර කර ඉඳලා වරදින් මිදුනට පස්සේ ඒකට කියන ආයති සංවරය වරදකින් මිදිච්ච මිනිසයා ආයති සංවරයටපත් වෙනවා එතෙන්දි රැස් වෙන කුසලේ බලවත් පින්වත්නි අර වෙච්ච අකුසල් වලටත් වඩා ඒ කුසලේ බලවත් එනිසා බුදුහාඳුරෝ කියනවා තථාගතයන් වහන්සේට පහදිනවද යම් ශ්‍රාවකෙක් ඒ ශ්‍රාවකයට තථාගතයන් වහන්සේ කියන්නේ ප්‍රාණඝාතයට ගරහා කරලා ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේට තථාගතයන් වහන්සේට පහදිච්ච කෙනා උන්වහන්සේට දෙන පහදීම නිසා එයා හිතනවා කියනවා බුදුහාඳුරෝ ප්‍රාණඝාතයට ගරහා කරලා තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ බුදුහාඳුර ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා කිව්වා එනිසා මම ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ කියලා එයා වළකිනවායි කියනවා නැතු බුදුහාඳුර කවදාකවත් ප්‍රාණඝාතයක් වුණ කෙනෙක් ඒකාන්තයෙන් නිරේ යනවා කියලා කියනවා නම් පින්වත් එහෙනම් අඟුලිමාලාවට පස්සේ කිසි කතාවක් නෑ අඟුලිමාලත් කොහෙද නිරේ යන්න ඕනේ බුදුහාමුදුර පදාල දේශනාව තුල අතීතයේ වෙච්ච වරදට පසුතැවිතැවි ඉන්න ශ්‍රාවකයෝ හදලා නැහැ පින්වත්නි උන්වහන්සේ. උන්වහන්සේ මේ සංකදම සූත්‍රය ඉතාම පැහැදිලිව පෙන්නනවා මම දැන් මේ කරපුවට නිරේයයි 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 කිය කිය හිතනවා නම් කෙනෙක් ඒ දෘෂ්ටිය නිසාම නිරේ යනවා. ඒ පසුතැවෙන පසුතැවීම නිසාම නිරේ යනවා. ඒක බරපතලයි. ඒ කියන්නේ තමන් අතින් වෙච්ච වරදට අතීතේ වෙච්ච වරදට පසුතැවිතැවි ඉන්නවා නම් ඒක බුදුරජාණන් වහන්සේ වදාළ ඒකත් වරදක්. අන්න අදවලුවට ගන්න එක. වෙච්ච වරදට පසුතැවිතැවි ඉන්න එපා දිගටම. දැන් ඉතින් මම ඒකට දුගතියයි මං දුගතියයි කියකේ පසුතැවෙන්න එපා. උන්වහන්සේ පෙන්නනවා එතන හරි ලස්සන වචනයක් පසුතැවුණා කියලා වරද නැති වෙන්නේ නැහනේ. පසුතැවුණා කියලා වරද නැති වෙන්නේ නැහැ. අතීතෙ වෙච්ච වරද නැති වෙන්නේ පසුතැවුණා කියලා. පසුතැවෙන්න නෙමෙයි කරන්න ඕනේ වරද නැති කරන්න මොන හරි දෙයක් කරන්න ඕනේ. පසුතැවීමෙන් වරද නැති වෙන්නේ නැහැ. හැබැයි වෙන දෙයකින් නැති කරන්න පුළුවන් වරද. මොකක්ද වෙන දේ? තමන් අතින් වෙච්ච වරද නැති කරන්න දෙයක් තියනවා කරන්න. ඒ පසුතැවීම නෙමෙයි. ඒ මොකද්ද? මෛත්‍රිය. හයියෙන් කියන්නේ මොකද්ද? මෛත්‍රිය. තමන් අතින් වෙච්ච අකුසල් ගෙවන්න තියන ක්‍රමේ පසුතැවීම නෙමෙයි මොකද්ද මෛත්‍රිය කාට හරි අවංක ඕනකමක් තියෙනවා නම් මගේ අතීතේ වෙච්ච අකුසල කර්ම මම ගෙවන්න ඕනේ ඔන්න ක්‍රමේ තමයි මොකද්ද මෛත්‍රිය
සංකදම සූත්‍රය හරි ලස්සනට පෙන්නනවා මෙහෙම සියලු සත්‍යයන් කෙරෙහි යම් කිසි කෙනෙකුට නිතරම මෙත්සිත ඇති කරගෙන වාසය කරන්න පුළුවන් නම් මෛත්‍රී චේතෝ විමුක්තිය මෛත්‍රී චිත්ත සමාධිය පින්වත්නි හොඳට දියුණු කරගන්න කෙනෙකුට පුළුවන් වුණොත් එහෙම ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය තුල රැස් වෙනවා කාමාවචර ලෝකෙ ඉක්මවා ගියපු කර්ම මෛත්‍රී සමාධියේ රැස් වෙන කර්ම මොනවාද කාම ලෝකෙ ඉක්මවා ගියපු උසස් කර්ම මම ආයිත් කැමති ඔබෙන් මේ වචන ටික ගන්න මෛත්‍රී සමාධියක් වඩනකොට මෛත්‍රී ධ්‍යාන වඩනකොට එන රැස් වෙන කර්මයක් තියෙනවනේ යම්කිසි කර්මයක් රැස් වෙනවනේ ඒ කර්මය පින්වත්නි කාම ලෝකෙ ඉක්මවා ගියපු කර්මයක් එහෙම කවට ඔබට තේරෙන එකක් නෑ ඔබ කාම ලෝකෙ ඉක්මවා ගියා කියන්නේ මොනවද කාම ලෝක කියන්නේ ඉස්සෙල්ලා කියන්නේ दिव्य लोक टीका सदैव लोकिन चातु महाराज यहाम तुषित निम्मानरति परनिमित वसवाति मे दिव्य लोक टीका काम लोकेट भूमाट दिव्य लोकत्ति काम लोकेट मनुष्य लोकेत्ति कोहेटद काम लोकेट सतरपायत मे काम लोके पल्ल्या तेने वोट काम लोके इक्मागियान ब्रह्म लोके කොයිද බ්‍රහ්මලෝකේ මෛත්‍රී ධ්‍යාන වඩනකොට මෛත්‍රී සචිත්ත සමාධිය වඩනකොට චේතෝ විමුක්තිය එයා පින්වත්නි බ්‍රහ්මලෝක යන කර්ම සකස් කරගන්නේ හරිද එයා බ්‍රහ්මලෝක යන කර්ම සකස් කරගන්නේ බ්‍රහ්මලෝක යන කර්ම සකස් කරගත්තා කියලා කියන්නේ කාම ලෝකයේ උපත එයා අතහරිනවා එතකොට එයා නිරේතිරිසන් ලෝක විතරක් නෙමෙයි අඩතරමේ මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙවත් යන්නේ නැති තරම් උසස් වීසා එකක් අරගත්ත කෙනෙක් වෙනවා කොහාටද බ්‍රහ්ම ලෝකෙට එතකොට බ්‍රහ්ම ලෝකෙට යන වීසා එකක් ගත්තා වගේ වෙනවා මෛත්‍රී සමාධිය තුල රැස් වෙන කර්ම හදාගත්ත කෙනා අන්නේ කර්ම සකස් කරගත්ත කෙනා බ්‍රහ්ම ලෝකෙට යන සුදුස්සෙක් වෙනවා කියන්නේ එයාට ඊට පහළ තියෙන හැම කර්මයක්ම යටපත් වෙනවා आनंतरीय पाप कर्म्यक्वेला मिनिसुंट पहक तीरोने ඇත්තටම ගිහි ගෙදර ඉන්න ඔය ඇත්තන්ට ආනන්තරිය පාප කර්ම පහක් නැහැ පින්වත්නි. දැන් ඔයගොල්ලෝ දහම් පාසලේ හරි ඉගෙනගෙන ඇති ආනන්තරිය පාප කර්ම පහක් තියෙනවා කියලා. හැබැයි ගිහි ගෙදර ඉන්න ඔබට ආනන්තරිය පාප කර්ම පහක් නැහැ. කීයක් තියෙනවද? ගිහියෙකුට ආනන්තරිය පාප කර්ම පහක් නැහැ කියලා දැනගෙන හිටපොයි අත උසන් බලන්න. දැන් මෙතන මගේ ළඟ ඉන්න අය අතරේ මං එහෙම එකක් දැනන් හිටියේ නැහැ කියන අය අතෝසන් බය ආනන්තරේ පාප කර්ම පහක්ම ගිහියෙක්ට නැහැ කියන එක මං අද වෙනකන් දන්නේ නැහැ කියන අය අතෝසන් බය හතර වෙන අතෝසන් කියන මම මේ කියනකන් දන්නේ එහෙම එකක් තියනවා කියලා කියන අය අතෝසන් හරි ඇයි දන්නද මං එහෙම කිව්වේ පින්වත්නි ඔබ අහලා තියෙන සංඝ බේද කියලා එක किसीम गीयुट संघभेदी कर बेआनंदर पापकर्मया एक विनयत्क सिद्धवेन एक अड्डुतरम गीयुट निमे सामनेर हामुद्रुकुट आनंदरी पापकर्म्यक्न संघभेदी कर बे संघभेदे आनंदरी पापकर्मे सामनेर हामुद्रुकुट वेन्नेकन्ने उपसंपदा वेच भिक्षुकुट हो भिक्षुनिकट वित පිටකේ සංග බේදක් කන්දකේ තියෙන්නේ මේක මිනිස්සු දන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නවා අපි සංග බේද කරලා තියනවා දන්නේ අර හාමුදුරුවන්ගේ එක මං ගිහිල්ලා කිව්වා අර අපේ ගමේ පන්සලේ හාමුදුරන්ට සංග බේදයක් වුණාද දන්නේ ආනන්තරේ පාප කර්මයක් වුණාද දන්නේ මිනිස්සු පසුතැවෙනවා
පින්වත්නි සංඝ බේද කියන එක කරන්න ගිහියට බෑ විනය කර්මයක් එක්ක වෙන එකක් කියලා මතක තියාගන්න ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ලේහොල ඒ අනන්තර පාප කර්ම කරන්නත් බෑ ඉතින් එතනින්ම දෙකක් පැත්තක ද ඔබට ඉතුරු වෙලා තියෙන්නේ තමන්ගේ අම්මා තමන්ගේ අතින් මැරුණොත් තමන්ගේ තාත්තා තමන්ගේ අතින් මැරුණොත් රහතන් වහන්සේ නමක් තමන්ගේ අතින් ජීවිත තොර කෙරුණොත් එහෙම නැත්නම් ඔච්චර තමයිද අනිත් දෙක නේ එතන තුනයි දැන් ඔබට විශ්වාස නම් වෙන මගේ අම්මත් නැහැ ජීවිතෝන් අතර තාත්තත් නැහැ කියලා කියන එහෙම නොත් ඔබට තියෙන එක අනන්ත රූප කර්මයයි බය වෙන්න ඒ මොකද්ද विश्वास धर्मे विश्वास මෛත්‍රී චේතෝ විමුක්තිය කියන මෛත්‍රී සමාධියට පුළුවන් උපන්දාසිට කරපු පව් ගෙවන්න කියලා කියන එකෙන් අදහස් කරේ ඒ කර්ම යටපත් කරලා දාලා බඹලව උපදින සුදුස්සෙක් බවට පත් කරන්න පුළුවන් නිර්වාණයට තමන්ගේ සිත මෙහෙවගෙන අනාගාමී ඵලයට පත් කරන්න ඔබව පුළුවන් ඒ නිසා කරන්න තියෙන්නේ තමන් අතින් වෙච්ච වැරදි වලට පසුතැවි තැවි ඉන්න එක නෙමෙයි බහුලයි නම් හරියට තරහා යනවා නම් ඔබ කරපු අතීත පව් පැනගෙන ඇවිල්ලා විපාක දෙයි ඉක්මනට ඉක්මනටම තමන්ගේ කර්ම විපාක විඳින කෙනෙක් සහ ඒ කර්ම ඉක්මන් කරගන්නා වගේම පින්වත්නි බලවත් කරගන්න කෙනෙක් වෙනවා නිතර ද්වේෂයෙන් ඉන්නවා නම් ඔබ අතීතයේ අකුසල් වලට බය නම් පසුතැවෙන්න එපා අදින් පස්සේ නිකන්වත් හිතන්න එපා මං නිරේයයිද මං පෙරේත ලෝකයයිද හිතන්න එපා බුදුහාඳුර මේ සංකදම සූත්‍රය කිව්වා හිතුවා කියලා ඒකෙන් ගැලවෙන්න බෑ ගැලවෙන්න නම් කරන්න තියෙන්නේ මෛත්‍රී ධ්‍යාන වඩන්න ඒක ඇත්තරම තව පෙරණ කරුණා ධ්‍යාන මුදිතා ධ්‍යාන උපේක්ඛා ධ්‍යාන කියන ධ්‍යානන් මං ඔබට දන්න එක විතරක් කියේ මෛත්‍රී ධ්‍යාන මේක බුදුහාඳුරෝ පෙන්වන හැටි ලස්සන සංක කියන්නේ හග්ගෙඩිය. මිනිස්සෙක් යම් දිශාවකට හැරිලා හග්ගෙඩියක් පිඹිනවා වගේ පින්වත්නි මෛත්‍රී ධ්‍යානයේ දියුණු වෙච්ච කෙනාගේ මනසේ ඒ දිශාවේ ඉන්න සියලු දෙනාගෙන මෙත්සිත පතුරවන්න පුළුවන් ආලෝකයක් විහිදෙනවා වගේ. ඔබට ජීවිතේ දැන් අලුත් අවුරුද්දක් ලබන තැන අලුත් අදිස්ථානයකට හිතට ගන්න මම මෙතෙක් කරගත්ත පව් ටික නැතුව ජීවිතේ අලුත් කරගන්නවා මම අද ඉඳලා මෛත්‍රී ධ්‍යාන වඩන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ මේ රටේ තියෙනවා භාවනා කරන්න බොහෝ ස්ථාන උපදෙස් දෙන ගෞරවනීය සිල්වත් ත්‍රිපිටකයට අනුගත උපදෙස් දෙන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න තැන් තියෙනවා අවශ්‍යතාවය තියෙන කෙනෙක් මෛත්‍රී ධ්‍යාන වඩන්නේ කොහොමද කියලා උන්වහන්සේලා මුණ ගැහිලා අහගන්න. මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන කෙනෙකුට පින්වත්නි අතීතේ කරපු සියලු අකුසල් යටපත් කරලා දාලා එයාට ජීවිතේ අලුත් කෙනෙක් වෙන්න පුළුවන් හරියට මේ අලුත් අවුරුද්දක් ලබනවා වගේ. 2021 අතහැරලා දාලා 2022 ලබනවා වගේ ඔබට ජීවිතෙත් පින්වත්නි අලුත් වෙන්න පුළුවන් මෛත්‍රී ධ්‍යානත් එක්ක. මුකක්කාරී ක්‍රමයක් තියනවා කියන එක ඉගෙන ගත්තනේ මේ දේශනාවෙන්. දැන් ඔබට තියෙන්නේ පසුතැවෙන්න නෙමෙයි කරන්න තියෙන දේ ඔන්න ඔලුවට ගන්න. හැම දිනකෝගෙම ජීවිතවල එක දෙයක් වටහා ගන්න
ඔය ධර්මාශෝක රජතුමා අතීතේ කරපු අකුසල් ඔක්කොම පැත්තකින් තියලා එතුමා තරම් කුසල් රැස් කරපු එතුමා තරම් පින් කරපු කෙනෙක් නැතුව ඇති පින්වත්නි ගිහියෝ අතර මේ ගෞතම බුද්ධ ශාසනේ හැබැයි ඔබට මතක ඇති ඒ කරපු මහා කුසල සම්භාරෙම තාවකාලිකව පැත්තකින් තියලා දවස් 7කට එතුමා දුගතිය ගියා ධර්මාශෝක රජතුමා මොකක් නිසාද ද්වේෂයක් නිසා අර තමන්ට පවන් ගහපු කෙනා එක්ක ඇති වෙච්ච තරහ නිසා ඒ නිසා පින්වත්නි තරහ කියන්නේ පොඩි දෙයක් නෙමෙයි මහා පින් ඇති අයවත් ටික වේලාවකට හරි දුගතියට දාන්න තරහට පුළුවන් ඒ වගේමයි මෛත්‍රියට පුළුවන් බොහෝ අකුසල් රැස් වෙච්ච අයවත් සුගතිය යවන්න එච්චරට මේක ප්‍රබලයි ලබන්නා වූ නව වසරේ එකිනෙකාගේ සිත්වල මෙත් සිත් ඇති වේවා උපේක්ෂා සිත් වැඩේවා කියන අදිස්සාන හිතේ ඇති කරගන්නවා කියලා සාදු කියන්නේ මම මේක කිව්වේ අපේ රටේ මිනිස්සු හරියට අකුසල් අතීතේ කරපුවා ගැන පසුතැවෙන ගමන් හරි තරහෙන් ඉන්නේ ඔබ හොඳට හිතලා බලන්න දැන් අපි මෙතන ආරක්ෂක අංශයේ නිලධාරි මහත්මයෙක් ඉන්නවා පොලිසිය මහත්මයෙක් පාරේ යනකොට පොලිස් නිලධාරියෙක් දැක්කම තරහෙන් ඉන්නේ මිනිස්සු දේශපාලකයෝ ගැන තරහෙන් ඉන්නේ හැම දෙයක් ගැනම තරහෙන් අර කූරගල ගොඩනගන අපේ නෙල්ලිකල හාමුදුරුව පුදුම විදිහට දවල් රැය නැතුව වෙහෙස මහන්සියලා එතන අතීතේ වෙහෙස මහන්සි වෙච්ච කූරගල සටන ජය ගන්න කැප වෙච්ච බොහෝ විරුව වෙනුවෙන් සිංහෙක් හදලා දෙනවා ඒකටත් තරහින් සල්ලි දුන්නා වගේ හදන්න ඒකටත් තරහයි මිනිස්සු හැම දෙයකටම තරහින් මිනිස්සු දන්නේ ඒ නිසාම මේ මිනිස්සු ඉක්මන්ටම පින්වත් තමන් කරපු අකුසල් තව බලවත් වෙලා ඒකට පෝර දානවා වගේ ඒව වැඩෙනවා ඒ නිසා මේ අලුත් අවුරුද්ද දෙන්න තියෙන සුබ පණිවිඩේ තමයි මෙත් සිත් කියන එක පුළුවන් තරම් වැඩි කරගන්න අනුන් වෙනුවෙන් ඕනේ නැහැ අඩුතරමේ තමන්ගේ අතීත කරපු කර්ම පෞටික ගෙවා ගන්න හැරි කියලා හිතාගෙන තමන් වෙනුවෙන් අන්න එහෙම හැරි ඉතල තමන් වෙනුවෙන් මෛත්‍රිය වැඩි කරගන්න මොකද ඕන කෙනෙක් ඉන්නවනම් මට අතීතයේ වෙච්ච කර්ම ටික ගෙවා ගන්න ඕනේ කියලා හිතන ඕනකම තියෙන කෙනා තමන් වෙනුවෙන් හරි පටන් ගන්නවා මෛත්‍රිය වඩන්න මෛත්‍රීස්ත පුරුදු කරන්න අන්තර්ජාලය ඇති බික්කු ගෞතම කියලා නමින් YouTube නාලිකාවක් තියෙනවා ඒක ඇති තරහ දුරු කරන සරල අභ්‍යාස කීපයක් ගැන වීඩියෝ කීපයක් මම කියා දුන්නු විවිධ අභ්‍යාස පුංචි පුංචි අභ්‍යාස තරහ දුරු කරගන්න ඔබට ඒ අභ්‍යාස පුහුණු වෙන්නත් පුළුවන් අවශ්‍ය කෙනෙක් ඒ දේශන අහන්න ඒකේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් අභ්‍යාස ටිකක් තියෙනවා මෛත්‍රිය පුළුවන් තරම් වැඩි කරගෙන නිකම් මෛත්‍රිය නෙමෙයි මෛත්‍රී චිත්ත සමාධිය ඇති කරගන්න උත්සාහ කරන්න ඔබ කරපු පව් පින්වත්නි ඔබ ගෙවා දමනවාමයි ඔබ හැම දිනෙකටම මේ ලබන්නා වූ නැවුම් වර්ෂයේ සුබ වෙන්න නම් ඔබ ඔබේ මනස නැවුම් කරගන්න කුසල සිතුවිලි වලින් හැමදාම දවස නැවුම් කරගන්න නිරන්තරයෙන්ම සතිය පුරුදු කරන්න හැම දිනෙකටම වාග්ය පිනිස අපි මේ කියා දුන්න සංක ධම සූත්‍රය උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා අද කැලණිය තල්වත්ත බොල්ලෑගල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ ඉඳලා සජීවීව සිදු කරපු මේ උතුම් ධර්මානුශාසනාවට net fm ඔස්සේ මේ ධර්මානුශාසනාව ලෝකයාට දායාද කරන්නට අවශ්‍ය දායකත්වයේ දරන්නේ මාස්ටර් ගයිඩ් ආයතනයේ පින්වත් සභාපතිනි දිස්නා වනිගසේකර මහත්මිය එවැගේම චන්ද්‍රසේන වික්‍රමරත්න පියතුමන් මලින්ද උදිත පුතා ඇතුළු ඒ පවුලේ පින්නතුණු විසින් ඇත්තන් බලාපොරොත්තු වෙන මීට සිව් මාසකට පෙර අභහා ප්‍රාප්ත වෙච්ච දීතා අටිගල ආදරණීය අම්මා අපේ මාස්ටර් ගයිඩ් අධිපතිනි පින්වත් දිස්නා අම්මගේ අම්මා ඒ දීතා ආටිගල අම්මට මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2010 වසරේ අභව ප්‍රාප්ත වෙච්ච
MKL Pereira Mahapata Deparushwema Namimiyage Siyalu Pimbala Puruthwena Nyathinta Sansaragatha Siyalu Mige Nyathinta Me Pin Anumodan Karanna Balapuruthwena Ithin Dishna Amma Matak Karagatha Widiyata Tamange Adaraniya Amma Mahappa Wagema වැහැම්ම දිනෙකටමත් මතක් වෙන සංසාරගත යම්තාක් මියගිය ඥාති නැති සිහිපත් වෙන නොවන සියලු සසරගත මියගිය ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සෝපත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම මේ වැඩසටහනට අනුශාසනා සපෙන් විහාරාධිපතිස්වර පූජනීය අවසරයි අලුදෙණියේ සුමන රතන නායක මහා ස්වාමීන් වහන්සේටත් වැඩමෝ අදාළ සියලු ස්වාමීන් වහන්සේලාට ඒ වගේම පින්වත්නි නෙතෙෆෙම ආයතනයේ පින්වත් අධිපතිතුමන් අපේ නිහල් අපා සෙනවිරත්න පින්වත් මැතිතුමන්ට ප්‍රධාන විධායක නෙලදාරිතුමන් අසංග ජයසූරිය මැතිතුමන්ට එවැගේම වරුණ ඉදිරිසිංහ අපේ ආගමිකංශ ප්‍රධානී කල්යාණ මිත්‍ර සොහොයුරාට එවැගේම සමීර දර්ශන ඇතුළු සියලු ආගමිකංශයේ දරුවන්ටත් ඉංජිනේරු අංශය සහ මේ සියලු වැඩසටහන් මෙහෙවන්නට शक्ति लबा देन नेत कार्य मंडली हेम दिनाटमत नेत श्रावक श्राविका पिंगति उभ हेम दिनाटमत अदमितेंट सहभाग्यवेन बोल्लेगल श्री सुनंदाराम विहारस्थाने दायक कारकादि हेम दिनाटमत वचने किं हरि मे पिंकमटु दौपकार करपु आपु नापु सिहिवेच्च नोवेच्च किव्व नोकिव्व हेम दिनाटमत पुण्यवंत वासनावंत वरुष्यक् පිනිස මේ උදා වෙන නව වර්ෂයේ හේතු වේවා කියලා ආශිර්වාද කරනවා කිරේනම් පැණි නම් උතුරන්නේ නැහැ පින්වත්නි බලාපොරොත්තු වෙන්න එපා බොරුවට කිරිපැණි උතුරන්න තරම් පුණ්‍යවන්ත කාලයක් නෙමෙයි මේ කාල විපත්ති කාලය අපි මේ ජීවත් වෙන්නේ කිරියෙන් වෙනු කිරියෙන් කියන කයන්නේ පටන් ගන්න ඒ නිසා අපි ඒකට කුසල් කියලා වචනේ තියාගමු පැණියෙන් කියන තැන තියෙන පයන්නට අපි එකතු කරගමු පින් කියන වචනේ किरी पेनी पेत्तक दाला कुसलें पिनें इतिरेन पुन्यवंत वर्षयक बावट वहमदनाटम में उदावेन नव वर्षे हेतुवेवा केला आशीर्वाद करमीं देवियंतत में पिनबलें देवलोव सेनसिल्ल सोपत भावेम सेलसित्वा केला आशीर्वाद करमीं दिस्नाम औतुमियट चंद्रसेन पियतुमंट सह मलिंद पुतायतुलु सुजीवत् ए दायकत्वे देक्कु मास्टर गाइड आयतने सियलु दरुवन प्रधान हेमदनाटम आशीर्वाद करमीं ඔබ හැම දිනකටම හිතසුව පිණිස යහපත පිණිස සැපත පිණිස සැනසෙල්ල පිණිසම සියලු පින් හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා හැම දිනකටම කායික මානසික නිරෝගී සුව දීර්ඝායුෂම සැලසෙත්වා සියලු දෙනාට පරලෝ සුගතියටත් සියලු පින් හේතු වෙත්වා හැම දිනකටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්නට සියලුම පින් හේතු ආශනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා සාදු 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 आकाशट्टाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं चिरं रक्खन्तु देशनं चिरं रक्खन्तु त्वं सदा।